උදැසනක්. අම්මා කියන වචනයට තියෙන්නේ හරියටම අකුරු තුනක් විතරයි. හැබැයි මේ අකුරු තුනෙන් කියවෙන අම්මා කියන වචනය තුළ කොයිතරම්නම් ආදරයක් කොයිතරම්නම් සෙනෙහසක් ගැබ්බෙලා තිබෙනවද? අපේ අම්මගේ ආදරයට සමාන කරන්න පුළුවන් කිසිම දෙයක් මේ ලෝකේ නෑ. එහෙමනම් අදත් අපි සූදානම් මහමෙරක් තරම් වූ ඒ අසමසම ආදරය පිළිබඳව බොහෝ දේවල් ඔබට කියන්න. බොහෝ දේවල් ඔබටම මතක් කර දෙන්න ඔබේ අම්මගේ ආදරය ගැන. අපි සූදානම් මේ දේවල් ගීතවලින් වෙන්න පුළුවන්, වචනවලින් වෙන්න පුළුවන්, හැඟීම්වලින්, ඒ වගේම කඳුළුවලින් බොහොමයක් තොරතුරු අපේ අම්මගේ ආදරය ගැන නැවත නැවතත් මතක් කරගන්න. එහෙමනම් අපි ආරම්භ කරමු සුපුරුදු විදියටම අම්මයි මමයි. හොඳයි, ඉතින් අදත් අම්මයි මමයි වැඩසටහනින් අපි ආදරය කරන කලා ශාස්ත්‍රයේ බොහොම සුන්දර කලා ශිල්පිනියන් දෙපළක් එකතු වෙලා සිටිනවා. ඉතින් මේ අයගේ නම් කියන්න අවශ්‍ය වන්නේ නැහැ. නමුත් සුපුරුදු විදිහට මම හඳුන්වා දෙන්නම්, මගේ ළඟින්ම සිටිනවා බොහොම සුන්දර රුවැත්තියක්, මනීෂා නාමල්ගම්. සුබ උදැසනක්. ආයුබෝවන්. හොඳයි මනීෂා, ඔබටම ආරාධනා කරනවා ඔබේ ළඟින් ඉන්න ඔය ආදරණීය මව අපිට හඳුන්වා දෙන්නට. මගේ අම්මා බෙත්මගේ දෝන නීලා. හොඳයි අම්මටත් ආයුබෝවන්. සුබ උදැසන. හොඳයි, ඉතින් මනීෂා වගේම තවත් අපි ආදරය කරන කලා ශිල්පිනියක් තමයි මීළඟටත් හඳුන්වා දෙන්න යන්නේ. අපි ආදරය කරන රංගන ශිල්පිනියක් ඇය නුවන්ගේ නියනගේ. නුවන්ගේ ඔබටත් ආයුබෝවන්. සුබ උදැසන. ආයුබෝවන්. සුබ උදැසන. හොඳයි, ඉතින් ඔබටත් අර මනීෂා කරපු දේම තමයි කරන්න තියෙන්නේ, අම්මව අපිට හඳුන්වා දෙන්න. මේ ඉන්නේ මගේ ආදරණීය අම්මි රොලින් ප්‍රසිලා සිල්වා. අම්මේ ආයුබෝවන්. සුබ උදැසන. ආයුබෝවන්. හොඳයි, ඉතින් මෙන්න මේ දෙන්නත් එක්ක, ඒ දෙන්නගේ ආදරණීය මව්වරුන් දෙපළත් එක්ක තමයි අදත් සුපුරුදු විදිහටම අම්මයි මමයි වැඩසටහන ඔබ වෙතට අරගෙන එන්නේ. හොඳයි, දැන් මනීෂා, දැන් හැමදාමත් ඔය දෙන්න කතා කරනවා තිරයෙන් ඉදිරියේ ඉන්න ඔබ දෙදෙනා නෙවෙයි, තිරයෙන් පිටිපස හිටපු මෙතැනට ජීවිතයේ මේ තරම් කාල ජීවිතයේ සාර්ථකත්වය ලබා ගන්න අනිවාර්යම හේතුන් ඔවුන් නිසා තමයි අපි අද මෙතන ඉන්නේ. නිසා ඔවුන් එක තමයි මුලින්ම කතා කරන්නේ. අම්මේ අපි කියමු දැන් පුංචිම පුංචි කාලේ. පුංචිම පුංචි කියන්නේ ඇයව කුසේ දරාගෙන කලලයක් ලෙසට ඇයව කුසේ දරාගෙන ඉන්නකොට අම්මට එදා මොන වගේ හැඟීමක්ද මේ දරු පෙට්ටිය ගෙන තිබුණේ? ලොකු සතුටක්. දැන් දුවෙක්ද ප්‍රාර්ථනා කරේ පුතෙක්ද? එහෙම අපේ කාලේදී එහෙම දන්නේ නෑනේ. දැන් අම්ම බලාපොරොත්තුෙන් හිටියේ, ආසාවෙන් හිටියේ? ආසාවෙන් හිටියේ දුවෙකුට. පවුලේ පළවෙනි දරුවා. පළවෙනි දරුවා. හොඳයි, දුන්න පළවෙනි දරුවා ආදරණීය ලස්සනම ලස්සන සුරංගනාවියක් වැනි දියණියක් ලැබුණා. අතට ලැබුණා. මුලින්ම අතට ගත්ත මොහොතේදී අම්මට මොන වගේ හැඟීමක්ද මේ දරු පැටියා ගැන ඇති වුණේ? පුදුමාකාර සතුටක්. මගේ තාත්තා ඒ වෙලාවේ ඇවිල්ලා හිටියේ නෑ. තාත්තා එනකන් ඉතින් බලාගෙන හිටියා. සතුට ගැන ඔන්න බලන්න, ඇගේ ඇස් අග තිබෙන කඳුළු දිහා බැලුවම අමුතුවෙන් කියන්න ඕන එදා දවසට ගියා නේද? ඔව්. එහෙම තමයි හැම අම්ම කෙනෙක්ම දරුවන් කොයිතරම් වයසට ගියත්, කොයිතරම් ශේෂවල දියුණු වල පත් වෙලා හිටියත් අම්මට හැමදාම අපි අර අතේ හිටපු චූටි දරුවම තමයි. අපි කැමති නුවන්ගි ඔබේ මවත් එක්කත් කතා කරන්න අම්මේ. ඒ අතීතයට ගියොත් ඇය කලලයක් ලෙසට කුසේ දරාගෙනීමට මේ පවුලේ පළවෙනි දරුවා මොන වගේ හැඟීමක්ද මොන වගේ බලාපොරොත්තුද ඇය ගැන අම්මගේ හිතේ තිබුණේ? ආසාවක් ඇති වුණා. මොකද අපි ප්‍රාර්ථනා කිරුවේ නම් නැහැ දුවෙක් පුතෙක් කියලා ඉතාලියේ නැහනේ. ඔව්, පළවෙනි දරුවානේ. ඔව්, ඒ නිසා දුවෙක් හම්බුණ එක ගැන මං ගොඩක් සතුටු වුණා. මොකද මගේ අම්මා මෙයාලේ ආච්චි කිව්වේ ඔන්න ගෙදරට අල්මාරියක් ආවයි කියලා. ඒගොල්ලත් ගොඩක් සතුටු වුණා අපි පැත්තෙන්. හොඳයි, ඔන්න ගෙදරට අල්මාරියක් ආවා. මේ පුංචිම පුංචි දූ සිඟිත්තිය අතට ගත්ත මොහොතේදීම අම්මට මොකද හිතුනේ? ඇයව කවුරු කරනවා කියලාද අම්මා සිහින මැව්වේ? එහෙම බලාපොරොත්තුවක් ඒ කාලේ නම් තිබුණේ නැහැ. ගොඩක් සතුටක් ආවා මට දුවෙක් හම්බුණා මේ නේද කියලා. ඉතින් මගේ අම්මත් මේ වගේ මේ සතුටු වෙන්න ඇති කියලා මට ඒ වෙලාවේ හිතුණා. ඔව්, දරුවෙක් කියලා කියන්නේ මව් කෙනෙක්ට රටක් රාජ්‍යයක් වගේ. ඉතින් මං හිතන්නේ මව් පදවිය ලබා ගන්නකොට හැම අම්මා කෙනෙක්ම රැජිනක් වෙනවා. ඉතින් ඒ රැජින බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ දරුවව තමන් ඉන්නවටත් වඩා ඉහළ තැනකට ගෙන යන්න. ඇයවත් ඊටත් වඩා බොහොම වටිනා කියන රැජිනක් බවට පත් කරන්න තමයි මේ අම්මලා දෙන්න ප්‍රාර්ථනා කළේ. ඉතින් ඒ ප්‍රාර්ථනාව අද වෙනකොට ඉෂ්ට වෙලා තිබෙනවා. මනීෂ, මං කැමති ඔබෙන් දැනගන්න දැන් පුංචි කාලේට ගියාට පස්සේ අම්මගේ ආදරය ගැන අද වෙනකොට මොන වගේ හැඟීමක්ද තියෙන්නේ? ඇත්තටම මගේ අම්මා මට තාත්තා හිටියට පොඩි කාලේඳලම අම්මා තමයි තාත්තා වගේ ඒ ගෙදර ඔක්කොම බර කරට අරගෙන අපි වෙනුවෙන් ඉදිරියට ආවේ. තාත්තා ලොකු මෙහෙවරක් කළා, මුදල් ඉපෙව්වා.
නමුත් ඔහු ටිකක් සැහැල ජීවිතයක් ගත කළේ. ඉතින් අපේ මේ සියලු දියුණුව අපේ සතුට ඒ හැම දෙයකම මං හිතනවා පළවෙනි හැවනෙල් අම්මා කිය. පවුල දරුවන් හිටියා දැන් ඔබට බාල 4 දිනකුත් හිටියා. පවුල 5 දිනක්ම හිටියා. ඉතින් ලොකු වගකීමක් නේද අම්මේ. ඉතින් මේ වගකීම මං හිතන්නේ දැන් මෑත කාලේ නම් පවුලක ඉන්නේ උපරිම දරුවන් එක්කනේ නැත්තම් දෙන්නයි. දරුවන් 5 දිනක් රැක බලා ගන්නවා කියලා කියන්නේ රැක බලා ගැනීම පමණක් නෙවෙයි. මොවුන්ව අනාගතේ හොඳ තැනකට ගෙනියන්න ඕන, සාර්ථක කරන්න ඕන, අධ්‍යාපනය වෙන්න පුළුවන් හැම දෙයකින්ම හොඳ රැකියාවක් ලබන්න ඕන. ඉතින් අම්මා ඒ කාලේ කොහොමද මේ අයව මෙහි යුවේ, කොහොමද මේ අයව මේ ගුරු හරුකම් ලබා දුන්නේ? හතර දිනක් ගියා දඟයි. මෙයා හැම දඟනේ. මම ගොඩක් අහිංසකයි. මම නංගිල මල්ලවත් බලාගන්න උදව් කරනවා. ආච්චි හිටියනේ. ආච්චි අම්මා මගේ අම්මා හිටිය නිසා ඒතර ලොකු ගැටලුවක් වුණේ නෑ අපිට. ඒකේ සහයෝගය ලැබුණා. ලොකු සහයෝගයක් ලැබුණා. නුවන්ගේ මං කැමති ඔබේ අතීතයට යන්න. පුංචි කාලේ අම්මගේ ආදරය ගැන මතක් කරනකොට මොන වගේ මතකයක්ද දැන් තියෙන්නේ? කියන්නේ මට ඉන්නේ නංගිලාම දෙන්නෙක්. අපි තුන්දෙනා අතර ලොකු වයස පරතරයක් නැහැ. අවුරුදු එකහමාරක විතර වගේ වයස පරතරයක් තියෙන. ඒ කියන්නේ අපි ටිකක් කිට්ටුයි. ඒක හින්දා අපේ මගේ තාත්ති අපි පුංචි කාලේ ඉඳලා හුඟක් හිටිය පිට රටවල් වල. එතකොට අම්මිට අපි තුන්දෙනා එක්ක ඉතින් ලොකු ස්ට්‍රගල් එකක් කරන්න සිද්ධ වුණා. අපි ඇත්තටම දඟයි. අම්මි තමයි ඉතින් අපිවත් පොඩි කාලේ තාත්ති නැති කාලේ ඉඳලා බලා කියා ගත්තේ. හැමම කෙනෙක් මෙහෙම තමයි. තමන්ගේ දරුවන් දෙන්නයිද තුන්දෙනයිද දහදෙනයිද කවදාවත් අම්මට මේ දරුවන් බරක් වන්නේ නැහැ. හැමදාමත්ම දරුවන් කියලා කියන්නේ අම්මට සම්පතක්. ජීවිතේ ලබන්න පුළුවන් උපරිම සම්පත තමයි අම්ම කෙනෙක්ට මේ දරුවන්. ඉතින් ඒ දරුවන්ගේ ආදරය පිළිබඳව අම්ම කෙනෙක් වශයෙන් ඔවුන්ට දුන් ඒ ආදරය පිළිබඳව තමයි අපි මේ කතා බහ කරන්න. හොඳ ගොඩක් දේවල් තියෙනවා තවත් කතා බහ කරන්න. නමුත් ඊට මත්තේ මනිෂා අපි සූදානම් ඔබේ ගීතයක් රස විඳින්න. ඉතින් ගීතයේදීත් කියවන බොහොම වටිනා අදහසක් නේද මනිෂ්? අම්මලා දුක්වන්නේ පුතුන් හදන්ටයි. ඒ වගේ මේ පුතුන් රජුන් කරන්න තමයි අම්මලා නිරන්තරයෙන් උත්සාහවන්ත වෙන්නේ. ඉතින් ඒක තමයි හැම අම්මා කෙනෙක්ගේම සිහිනේ. හැම අම්මා කෙනෙක්ම දකින්නේ තමන් නොවිඳපු සැප තමන්ගේ දරුවන්ට ලබා දෙන්න. තමන් නොගියපු දේවල්, තමන් නොගියපු තැන් වෙන්න පුළුවන්, නොගියපු ස්ථාන, මේ දේවල් තුලින් බලාපොරොත්තු වෙන්නේ හැමදාමත්ම තමන්ගේ දරුවා පරාජයකු නෙමෙයි. එහෙමත් නැත්නම් ජයග්‍රාහී පුද්ගලෙක් බවට පත් කරන්න වැටෙනකොට හැමදාමත්ම අපේ ළඟින් හිටිය අම්මා විතරයි. ඉතින් ඒ අම්මා ගැන, ඒ අම්මගේ ආදරය ගැන තමයි අපි කතා
කතා කරන්නේ. හොඳයි කතා කරන්න බොහොමයක් දේවල් තිබෙනවා. හැබැයි ඊට මත්තෙන් තියෙනවා බොහොම වැදගත් දෙයක්. දෙන්නම බලාගෙන හිටියානේ මොනවද මේ මෙතන තියෙන අපේ කුස්සියේ තියෙන බඩු බාහිරාදී කියලා. ඊට මත්තෙන් මම කැමති දැනගන්න මනිෂාගේ අම්මගෙන්. මනිෂා කෑම හදන්න උදව් කරනවා දැන්නේ මේ පුංචි කාලේදී. මොන වගේ කෑම හදන්න උදව් කරන්නේ? ජූස් වර්ග හදන්න, පොල් ගාන, ලුණු කපන්න. දැන් අය පුංචි කාලේ කන්න ආසම කෑම වර්ග. ඒ ගොඩක් අසු පළතුරු කන්න බෑ. පළතුරු කන්න එක තමයි මිනිස්සුන් ඉතල ලස්සන වෙලා ඉන්නේ. ඒ ප්‍රශ්නේ මෙහා පැත්තෙන් යහුවත් නුවන්ගේ වැඩියෙන්ම ආසම්මේ මේ මොන කෑම වර්ග වලටද? එයත් ඉතින් කොහොමත් පළතුරු වලට තමයි. දැනි රස කෑමයි පළතුරු තමයි කන්නේ. හ්ම් හ්ම්. හැබැයි ඊට වඩා පුංචි කාලේ යෝගට් වලට කැමති නේ නේ? ඔව්. අපි ඒ කියන්නේ ඉදිරියේදී කියන්න තියෙන බොහොම රසවත් සිදුවීමක්. දැන් පුංචි කාලේ කැම හදද්දී උදව් කරනවද? නෑ, මම ඒගොල්ලන්ට ඒ කියන්නේ වැඩ ගන්නෑ. කොහොම මම තමයි කරන්නේ. හ්ම් හ්ම්. ඉතින් මෙයාලා සහභාගී වෙන්න හදනවා. කේක් කීම යනම මම ඒගොල්ලන් කැමති කැම හදාගන්නකොට ඒගොල්ලන් වෙනවා. ඒවන මම ඒගොල්ලන් කියන්නේ අර පොඩි කාලේ ඇත්තටම කමකට කියනවා නෙමෙයි. එයාලා වන් කුස්සියට ගන්නෑ. ඒ සුන්දරව මල් වගේ තමයි. මේ ළඟදීම මනිෂා හදලා දීපු කෑම වර්ගේ මතක දාන්න අම්මට. ඔව්. අන්තිම වතාවට මාළු. නුවන්ගේ මොනවද අන්තිම වතාවට හදලා දුන්නේ අම්ම? මාළු වෙමු තියල්ලේ. හා දැන් ඔය කියපු හැම දෙයකම ඇත්ත නැත්ත බලාගන්න හොඳම වෙලාව ඇවිල්ලා තිබෙන්නේ. අම්ම ගන්නකො මෙතනින් කොලයක්. මත් ගන්න දුවල දෙන්න කොල්ලේ බලන්න බෑ. ඉක්මනට යන් කුස්සියේ පැත්තට. අපි යන්න. ගිහලා තියෙනවා පොඩි වැඩ ටිකක් කරන්න. මේ ඔව් ඉන්නේ නේ. හොම්ම මේ. දැන් කෑම හදපු දෙන්නෙක් නේ. වෙනදට නම් ගොඩක් කලාට මේ කුස්සියට එන්නේ කෑම හදපු නැති කුස්සියේ පැත්තටවත් ගියපු නැති කට්ටිය. ඒ නිසා අද කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. බොහොම පුංචි දෙයක් කරන්න තියෙන්නේ. අම්මලා දෙන්නගේ අතරාව දීලා තියෙන රෙසිපිස් දෙකක්. තමන් කැමති දේවල් කරන්න බෑ. අම්මගේ කටහඬ අඳුර ගන්න ඕන. මොකද අම්මලා දෙන්නම එකම වෙලාවට තමයි මේ රෙසිපිස් දෙක කියවන්නේ. ඉතින් තමන්ගේ අම්මයි කටහඬ අඳුරගෙන ඒ කියන දේවල් ඒ විදිහටම කරන්න තියෙන්නේ. ඕගොල්ලන්ට ප්‍රශ්න අහන්න බෑ. මොකද අම්මලට හෙඩ්ෆෝන්ස් දාලා තියෙන. ඕගොල්ලෝ අහන දේවල් ඇහෙන්නේ. අහන්න පුළුවන් ඇහුවට ඒගොල්ලන්ට මොකක් කියන්නද? ඉතින් එහෙමනම් වැඩ කටයුතු සූදානම්. අපි පටන් ගමු. 3 2 1. හරි, අම්මලා දෙන්න කියන්න. අවශ්‍ය ද්‍රව්‍ය එකක්. ඉදුණු කෙසෙල් එකයි. ගලවන්න පුළුවන් ඒත් එක්කම ට්‍රේ එක දීලාම ගෙදෙද්දි තොම ට්‍රේ එක තියලාද පිළිගන්නන්නේ අම්මට? අම්මානේ නේ. හරි හරි, දඩ බඩ ගාලා දෙන්නම ගෙනත් තිබ්බා. බලමු රහ කොහොමද කියලා අහලා මුලින්ම ගෙනත් දුන්න නුවන්ගිනේ. අම්මා කනවා. හරිද? කිව්ව විදිහටම කිව්වද? රෙසිපි එක අරගෙනත් බලනවා. කිව්ව දේවල් අම්මා හරියට කිව්වද කියලා. හරි හරි, ලකුණු 100 100ද? කොහොමද දාලා තියෙන්නේ? අම්මේ කොහොමද? රසයි. යාම ගෙදර සීනියක් දෙනවා. ඇති. දාන්න තියෙනවා. සීනිය ඇති. සීනිය වැඩි. කියා සීනිත් දානද? සීනි ලුණු. ලුණු. හරි. අපි අහමුකෝ. අම බිව්වද? ඔව්. අපිට පේන්න පොඩ්ඩක් බලන්නකෝ. මට කිව්වට ෂුවර් නෑ. සාක්ෂියක් විදියට. ඔච්චරම රසයි. සීනි පොඩ්ඩක් වැඩි. කමන්නේ. ඉතින් ඔන්න ඔහම තමයි මේ දෙන්න බර්ගර් බන් එකක් හැදුවා. ඒ වගේම මේ බීම් එකක් හැදුවා. හොඳට වැඩේ ගොඩ දාගත්ත. අපි තවත් දේවල් කතා කරමු. පුංචි විරාමයක් අරගෙන. හොඳයි, විරාමයෙන් අනතුරුව තවත් බොහොමයක් දේවල් තිබෙනවා කතා කරන්න. හැබැයි ඊට මත්තින් මට හිතුණා නුවන්ගේ අර යෝගට් කන්නේ ඇයි ওই තරම් ආසෙ? අපි මේ කතාව මතක් කරමු. මමද කියන්න ඕනේ අම්මට? කමන්නේ, දෙන්නගෙන් කැමති එක්කෙනෙක්. අම්මා තමයි මතක් කළ කතාව කලින්. ඔව්, පොඩි කාලේ ඉතින් අපේ තාත්තා හැමතිස්සම එනකොට අපිට මොන හරි අරගෙන එනවා රස කැවිලි જાති.
එක දවසක් ගෙනාව පුහුල් දෝසේ යෝගටුයි දැන් රෑ 9ට විතර තාත්තියනට අපි කාලා බීලා ඉවරයි පුහුල් දෝසේ විතරක් දුන්නා දැන් මට ඕන කරා යෝගට් එකත් ඒ වෙලෙම කන්න අම්මා තමයි දෙන්නේ ඒක තාත්තගේ නේද ඔව් අම්මි තමයි බෙදලා දෙන්නේ තාත්තිට බෑ අම්මි දැන් පාලනය කරේ අම්මි නෑනේ දැන් වැඩි කෑවා දැන් මේ යෝගට් එක හෙට දවල්ට කන්න තියාගමු කියලා කිව්වා කියලා අම්මි ඒක ෆ්‍රිජ් එකට දැම්මා දැම්මට පස්සේ දැන් මට මේක කන්න ඕනේ අපේ ගෙදර කොහමද නංගිලා තුන්දෙනයි තාත්ති නංගිලා දෙන්නයි මමයි තාත්ති එක පැත්තක අම්මි එක පැත්තක ඊට පස්සේ ඔව් අපිට හැමදාම හොර වැඩවලට ෂෙයාර් කරගන්න පුළුවන් තාත්ති හරිය හොඳයි අපේ ඉතින් මම යෝජනාවක් ගෙනාවා අපි හොරෙන් මේක කමුද ඉතින් නංගිලා බය වුණා මම කනේ කාලා අපි මේකට වතුර පුරවලා තියමු කියලා දැන් සාලි ටීවී බල බල ඉන්න එකෙක් නැගිටලා යනවා අම්මි ටීවී බලනවා එකෙක් නැගිටලා ගිහින් යෝගට් එක කාලා වතුර දාලා තියලා ආයි එනවා තාත්තිත් යනවා කනවා අපි එහෙම ගින් හතර දෙනාම කාලා තිබ්බා පහුවදා උදේ මෙයා යෝගට් ගත්තක් ඉවර වෙලා අපිට දෙන්න ඇරලා බැලුවා ගේ මං කෝ ඒක තමයි අම්මි වා අපිට ඊයේ කන්න දුන්නේ දැන් ඒක නරක් වෙලා වතුර වෙලා කිව්වා අම්මි ඒක පිළිගත්තා හොඳයි ඉතින් මේ කපටි දුවලා තුන්දෙනායි තාතතින් ඊ පැත්තේනේ ඔන්න කරපු වැඩේ අම්මා පස්සේ දැනගත්තද ඒක නේ පස්සේ කාලෙක ටිකක් කාල තාත්ති කිව්වා ඉතින් එතකොට අර ප්‍රශ්නේ ගිහිල්ලා කුටි දෙන්න තරම් අවස්ථාවක් ඉන්නේ ඔන්න ඔහම තමයි ඉතින් දුවලගේ වැඩ මේ මේක දෙන්නකොත් කිව්වේ නුවන් ජකට මේක ඔබට අම්මල දෙන්න අපි යමු කුස්සිය පැත්තේ පොඩි දෙයක් තියන කරන්න ඔය දෙක හැබැයි බල බල ඉන්නේ වැදුනේ ඇස්වල දාගන්න හොඳයි කෝ දාගත්තද ඉක්මනට ආ දාන්න ඕනේ ඇස්වල දාගන්න ඕනේ අම්මට මෙන්න කෝප්පේ තියෙනවා අම්මට මෙන්න කෝප්පේ තියෙනවා පිටි සීනි තේකොළ අවශ්‍ය දේවල් ඔක්කොම සපයලා දීලා තියෙනවා පුංචි කාලේ හදලා දීපු තේ එක තමයි හදලා දෙන්න තියෙන්නේ හැබැයි දැන් දුවර දෙන්න හඳුනා ගන්න ඕන මේ තේ දෙක තමන්ගේ අම්මගේ තේ එක මොකක්ද කියලා අඳුනා ගන්න තියෙන එකම සාධකේ අම්මා ওই තේ එකට එකතු කරපු ආදරය. ඉතින් ඒ ආදරය තුලින් පටන් ගන්නම ඒ ආදරය තුලින් පුළුවන් වෙයි අනිවාර්යයෙන්ම මේ දුවර දෙන්නට කෑමත් බොහොම පහසු වෙන්නේ හැදුවානේ අම්මල දෙන්නට ඒ කටි උත්ත බාර දීලා මං සූදානම් දුවර දෙන්නත් එක කතා කරන්න මනීෂා අපි සඳහන් කරමු දැන් පුංචි කාලේ තේ එක ගැට ගියොත් තේ එක ගැන මතක් කළොත් අම්මන්නේ තේ එක හදලා ළඟට ගෙනත් දෙන්නේ දැන් ওই තේ එක පරක් වුණොත් මොකද කරන්නේ ඉතින් කියලා ඉක්මනට හදලා දෙන්න කියලා කොහමද ඔහොම නෙමෙයිනේ කියන්නේ අපි කියමුකෝ අර කියන විදියට දැන් මම කොහොම පොඩි කාලේ ඉඳලා එහෙම මේ තර්ජන කරචන නෑ අම්මට මම තමයි පෞලිය අහිංසකම කියනවා මම අම්මත් කියවනේ ඒ වුණාට ඉතින් කොහොම හරි ඔක කියනානේ කියන විදිය අපි කියලා මට හදලා දෙන්න කියනවා ඒත් නෑ අම්මට ඒක ගේන පාටක් නෑ අද කොහොමද දෙවෙනි පාර කියන්නේ කද්දම් මේකට යන්න එක මට යන්න බරක් වෙලා හරි ස්කෝලේ හරි පන්ති හරි මොකක් හරි එකට ඉතින් ඒ අවස්ථාව අනු ඉතින් කියනවා මට යන්න බරක් වෙනවා හරි නැත්තම් තිබහායි හරි බඩගිනි හරි ඉක්මනට ඕනි කියලා. සුර අම්මා අනිවාර්යයෙන් ඒක හදලා ගෙනත් දෙනවා. හරි. යහපැතර ගියොත් තේ එක ඔන්න පරක් වෙනවානේ. තාම නෑ බලාගෙන හිටියා නැගිටලත් බලාගෙන හිටියා දැන් වෙන්දර නැගිටලා තේ එක ළඟට හම්බ වෙනවානේ. නැගිට්ට ගමම්ම දැන් තේ එක නැතුණම් කොහොමද අම්මගෙන් තේ කිල්ලන්නේ? අපි අපිට දැන් අම්මි පොඩි කාලේ ඉඳලා හුරු කරපු විදිහක් තිබුණා. හුඟක් ඉතින් ඉස්කෝලේ යනකොට උදේට තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ අපි තුන්දෙනෙක්. මම එක ඉස්කෝලේක නංගිලා දෙන්න එක ඉස්කෝලේකට මට හැමදෙස්sem වෙලාවට යන්න ඕනකම පොඩි කාලේ ඉඳලා තිබුණා. එතකොට ඉතින් දැන් අම්මි ටිකක් හැමින් වැඩ කරන්නේ. අම්මි තේක තේ ඇත්තට මම තේ බොන්නේ නැහැ. තේ දෙන දවසට මම රණ්ඩු කරනවා. ඒ කියන්නේ තේක බොන්න මම කැමති නැහැ. තේ බොන්න කැමති නැහැ. මට ඕනේ සුදු කිරියක. මට සුදු කිරියක ඕනේ. ඒක නැත්තම් තමයි මම චුට්ටක් අඬන්නේ ඒත් හැබැයි මම වෙලාවට දුන්නේ නැත්නම් මම ඒක දාලා යනවා ඒ කියන්නේ තාම සමහර වෙලාවට නෑ එහෙම නෑ කොහොම මට තේරෙන්නේ තාම නෑ පරක් දාන්න මේ පරක් වෙන්නේ මොකක්ද අම්මේ මම යනවා කියලා කෑම එකක් දාලා මම ගිය දවස් තියෙනවා ඒ කියන්නේ මේ ඉල්ල පස්සේ කියන්නේ දෙන්න නැත්නම් මම නෑ දුන්නේ නැත්නම් වෙලාව බැලුවා ආයෙ එන්නේ නැහැ ලගේ අම්මි සමහරක්කට මේක අරගෙන පස්සෙන් දුවගෙනත් එනවා මේක අරයන්නේ ඒත් නෑ අර ඇරියස් එකකටත් එක්ක නොබීම යනවා හොඳයි ඉතින් අම්මලා දෙන තේ දෙක හදලා ඉවරයිද ඔව් හදලා ඉවරයි හරි එහෙමනම් මම එන්නම් ඒ පැත්තට අම්මලා දෙන්නට පුළුවන් ආයි දුවල ළඟින් ගිහිල්ලා ඉඳ ගන්නට හරි මං තේ දෙක දෙන්නම් ඒ දෙන්නට මේ කමන්නේ ඔය ටික මං අස් කර ගන්න හරි හරි අම්ම ගිහලා ඉඳ ගන්න හරි එහෙමනම් දුවල දෙන්නට ඔය දෙක ගලවලා පුළුවන් මේ පැත්තට එන්න අපි බලමු දෙන්න කොහොමද මේ වැඩේ කරන්නේ කියලා
මේ තේක අපේ අම්මා හදපු තේක. හිතලා බෑ හැබැයි හොඳටම මම කරගන්න හිතෙනවා. නෑ මම දන්නවා. මේ තමයි. නැන් කේක් තේක අපි උස්සලා බලන්න නම සඳහන් කරලා තියෙනවා මේ කෝප්පේ. කිතුනේ අට ලියලා තියෙනවා. බලන්න හරි හරි හරි. හරි දැන්タン ඒ වෛද ගුරුදාග දාද අපිත් එක්ක දුවට බොහොම දක්ෂ දෙන්නේ කෑම හදන්න දක්ෂයි තේක අඳුන ගන්න දක්ෂයි හොඳයි ඉතින් තවත් කතා කරන්න ගොඩක් දේවල් තිබුණා ඊට මත්ෙන් නුවන්ගේ අපි සින්දුවක් කියමුද කියන්න හරි අපි සෝදානම් ඔබේ සින්දුවක් රස විඳින්න අම්මගේ ආදරය ගැන කතා කරනවා නම් අපිට දවසක් මදි අවුරුද්දක් මදි අවුරුදු ගණනාවක් වුණත් මදි ඒ තරම් වචනෙන් විස්තර කරන්න බැරි අසමසමයි ආදරය ගැන අපිට කියන්න බොහෝමයක් දේවල් තියෙනවා. ඉතින් මේ ආදරය ගැන මතක් කරනකොට කරන්න තිබුණා මනිෂාගේ පොඩි වැඩක්. මේක දෙන්නකො නුවන් ඊට. මේක ඔබට සමහර විට මේ අවස්ථාව මීට පෙර ඔබට නොලැබෙනට ඇති. අපි අම්මත් එක්ක ඉන්නවා තමයි. පුංචි කාලේ ඉඳන් මේ මොහොතේ තින්නේ අම්මත් එක්ක. නමුත් අම්මට අපි ආදරේ කියන හැබැයි ඊට වඩා වැඩි යමක්. ඒ ආදරේ සමහර විට අම්මා ඒ ආදරේ ගැන දන්නවා ඇති. අපි ඒක හිතේ තියනවනේ. නමුත් අපි අම්මට මේ ආදරේ ගැන කියන්නේ නැහනේ. කියන්න තිබෙන දේවල් හැබැයි බොහෝමයක් තියෙනවා. හිත ඇතුලේ පුරෝගෙන ඉන්න, හංගගෙන ඉන්න ආදරේ බොහෝමයක් තිබෙනවා. ඔන්න දැන් මේ ආදරේ වචන වලට පෙරලන්න හොඳම අවස්ථාව පෑනක් තිබෙනවා, කොලයක් තිබෙනවා. ඔබට හිතන හැඟෙන ඕනෑම දෙයක් වචන වලට පෙන්නලා ඔය කොලේ ලියන්න පුළුවන්. දැන් පුළුවන් වැඩ කටයුත්ත පටන් ගන්න. ඊට පස්සේ අපි අම්මට ඇහෙන්න, අම්මා දිහා බලාගෙන ඒ ආදරය ගැන කියමු. ඉතින් දෙන්නම වැඩ කටයුත්ත පටන් ගන්න. එතකල් මං කැමති අම්මලත් එක්ක ටිකක් කතා කරන්න. මනිෂාගේ අම්මත් එක්ක කිව්වොත් පුංචි කාලේට ගියොත් කිව්වා දැන් බාල සහෝදර සහෝදරයන් හතර දෙනෙක් ඉන්නවා. මම වැඩිමල්ම කෙනායි නිසා දැන් බොහොම අහිංසකයි කියලා කිව්වා. අමතක නොවන සිදුවීමක් තියෙනවද ජීවිතයේ අය ගැන මතක් කරනකොට පුංචි කාලේ? ගොඩක් ඉතින් වැඩ වැඩනම් කරලා නැහැ කුටි කණේවා. ඒ වුණාට අර දවසක් අර මුද්දක් නැති වෙලා ඒක මම අම්ම කොහරි තියලා ඊට පස්සේ මියාව තමයි ඒකට වැඩිකාරයා වෙලා ඉතියාට ගැහුවා. එදත් එදා ඉතින් ඒත් මොකුත් කිව්වේ නැහැ. නෑ
මානසික චරිතය. පස්සේ දුක හිතනවා. ඔව් පස්සේ දුක හිතනවා. අද දවස වෙනකොට දැන් මනීෂා කියලා නම ඇහෙනකොටම අපි හැමෝම දැන් අඳුරනවා. ඇගේ නම කියන්න අවශ්‍ය වන්නේ නැහැ. ඉතින් ඇය දැන් කලා ශාස්ත්‍රයේ බොහොම දීගු ගමනක් මේ වෙනකොට පැමිණ තිබෙනවා. බොහොම සාර්ථක ගමනක්, බොහොම හොඳ ගමනක්. ඉතින් ඇය ගැන මතක් කරනකොට ඇය ගැන අද දිනේදී ආපස්සට හැරිලා බලනකොට මොන වගේ සතුටක්ද තිබෙන්නේ අම්මගේ හිතේ? සතුටක් තියෙනවා. උන්ති සතුටක් තියෙනවා. දැන් අම්ම පුංචි කාලේ හිතුවා දැන් වැඩි සද්දයක් බද්ද නැති පවුලින් අහිංසකම ළමයානේ මේ ළමයා මෙහෙම කලා ශාස්ත්‍රයට ගිහිල්ලා මෙහෙම තැනකට එයි කියලා අම්ම හිතුවද? නෑ මම හිතුවේ නැහැ. යනවාට යා අවුරුදු 8 9 නම් උතුහර ළමා සමාජයේ හැමදාම ඉස්කෝලේ පාසලේ හරි දක්ෂයි. වේදිකා නාට්‍ය පාසලේ තියෙන හැම දෙයකටම ඉතින් හරි ක්‍රියාශීලී. ඒ නිසා හිතුවේ නැහැ ඉතින් මේ වගේ තැනකට එයි කියලා. අම්ම කැමති වුණාද සාමාන්‍යයෙන් ගැහණු ළමෙක් මේ වගේ ශේෂ්ඨට එනකොට ගොඩාක් කයි කතන්දර අහන්න ලැබෙනවානේ? නෑදෑය වෙන්න පුළුවන්, අසල්වාසීන් වෙන්න පුළුවන්, කොයිතරම් හොඳට හිටියත් කියනවනේ කතා. ඉතින් අම්මා මොන වගේ යෝජනක්ද ඇයට දුන්නේ? අම්මා කැමති වුණාද ඇය මේ ශේෂ්ඨට එනවා? මම කිසිසේත් බලාපොරොත්තු නැහැ කලා ශාස්ත්‍රයට එනවට. මම කැමතිත් නැහැ ඇත්තටම. අදත් කැමති නේද? දැන් ඉතින් චුට්ටක් කැමති නේ. එයාගේ වෘත්තිය වෙලා ඉවරයි නේ ඒක. ඉතින් මේ කියන්නේ බොහොම නිහතමානී වීගෙනගෙන ටීචර් කෙනෙක් වගේ වෙනවට තමයි මම ගොඩක් ආසාවෙන් හිටියේ. වාණිජංශික ඉගෙන ගත්තෙත්. ඉතින් එනවාට තියාගේ දෛවයේ පැත්තට ගියා. ඉතින් ඒ ගමන ගැන තමයි අපි කතා කරේ. ඒ ගමනට පසු කාලිනව හරි අම්මා කැමති වුණානේ. මොකද ඇය තමන්ගේ නම තබාගත්ත, තමන්ගේ දෙමව්පියන්ගේ නම තබාගත්ත. කවදාවත් ඒ දේවල් වලට කැලලක් හානියක් කළේ නැහැ. මොන ශේෂ්ඨක හිටියත් තමන්ගේ දෙමව්පියන්ට සතුට වෙන්න පුළුවන්, ආඩම්බර වෙන්න පුළුවන් නම් තමන්ගේ දරුවා පිළිබඳව ඊට වඩා සතුටක් මේ අම්මගේ ඇස් දෙකේ ඔන්න බලන්න පුළුවන්. කඳුළු ඊට සාක්ෂි දරනවා. මං කැමති නුවන්ගේ අම්මා එක්කත් කතා කරන්න. අම්මා කැමති වුණාද මේ නුවන්ගේ මේ ශේෂ්ඨට එනවට, කලා ශේෂ්ඨට එනවට? කලා ක්ෂේත්‍රයට ඔව් ඇත්තම කියනවා නම් ඔව්. මොකද මේගොල්ලන්ගේ පොඩි කාලේ දසකම් තිබුණා අපි දැක්කා. දැන් පවුල එකම ගෑනු ළමයා මුලින්ම, කියන්නේ එකම ගෑල්ලම, කියන්නේ මුල්ම ගෑල්ලම, තව නංගිල දෙන්නෙක් ඉන්නවා. දැන් වැඩිමල්ම කෙනා එනකොට දැන් අනිත් දෙන්නට ආදර්ශයක් වෙන්නත් ඕනේ. දැන් කලා ශ්‍රේෂ්ඨට එනකොට ගොඩක් අය අර කලින් කිව්වත් වගේ නොයිකුත් කතන්දර කියන්න පුළුවන්. අම්මට එහෙම බයක් හිතුන්නේ නැද්ද? නෑ එහෙම බයක් හිතුනේ නෑ. මොකද අපිත් ඒ කාලේ ඒවලට ටිකක් ආසාවෙන් කැමැත්තෙන් හිටියා. මේ තුන් දෙනාගෙම එක එක දක්ෂකම් තිබුණා. එක එක දේවල් මෙයාට රඟපෑම, උකුදුවගේ මෙයා සින්දු කර කියනවා. ඒ වගේ ඉස්කෝල වලත් දක්ෂකම් පෙන්නුවා මේගොල්ලෝ. උදාම් පාසල් වල රඟපාලා තියෙනවා. ඉස්කෝල වලට හැම දෙයකටම මේගොල්ලෝ සහභාගී වුණා. ඒ නිසා අපි දැන් ඉන්න තත්ත්වයේ එහෙම හිතුවේ නෑ. ඒ කාලේ මේ කවදා හරි මේ තැනට එයි කියලා. ඒ කියලා නම් හිතුවේ නෑ. ආවට පස්සේ ලොකු සතුටක් දැනුණා. අපේ මුළු ඒ කියන්නේ පවුලිය අයත් ගොඩක් ඒකට කැමැත්තෙන් හිටියා. දැන්ට උනත් මෙයාට ඉතින් ආදරෙයි. ඒ නිසා ඉතින් මගේ අයයි මේ මගේ පැත්තේ නෑ යොයි, තාත්තගේ පැත්තේ නෑ යොයි. ගොඩක් මෙයාට ආදරෙයි, සතුටක්. අපිට ඒ කාලේ මෙයා ඉස්සරහට ගේන්න බැරි වුණානේ. ඔව්. ඒ නිසා දැන් මෙයා ඉන්න තැන ලොකු ආඩම්බරයක් ඇති වෙනවා. නිහතමානී ආඩම්බරයක් තියෙනවා. දැන් ලියලා ඉවරයිද? හරි. නුවන්ගේ න ඔබත් ලියලා ඉවරයිද? මම පොඩි කවියක් ලියුවේ කමක් නැහැ. හරි, කමක් නැහැ. කැමති විදිහට කියන්න පුළුවන්. අපි ඔබට අවස්ථාව දෙනවා. ඔබ ඉවරයි කියන නිසා මෙතෙක් කල් හිතේ හංගගෙන තිබුණු, හිතේ පුරෝගෙන තිබුණු, අම්මා දන්නවා ඇති කියලා අම්මර නොකියපු ඒ ආදරය ගැන අම්මා දිහා බලාගෙන ඔන්න ප්‍රකාශ කරන්න අවස්ථාව. දස මස කුස දරා ලේ කිරි කර පෙව්වා, කැතකුණු අත ගගා දිවාරෑ දුක් වින්දා. අපේ දරුවන්ද එලෙසම ඔබ රැක දුන්නා. මම මව් පදවි ලැබුවද ඔබමයි අම්මා. අම්මට ඒ ආදරෙත් එක්කම අපි හාදුවක් දෙමු. අම්මේ, මේ ආදරය ගැන, මේ දුවගේ ආදරය ගැන දැන් ඇය විශේෂයෙන් සඳහන් කළ තිබෙනවා. ඇය මව් පදවියක් ලැබුවත් ඔබම තමයි අම්මා කියලා. ඔබට සමාන කරන්න පුළුවන්, ඒ ආදරයට සමාන කරන්න පුළුවන් ආදරයක්. මොනතරම් මිනිබිරියෝ 6 දෙනෙක් ඉන්නවා. ඔයාලට
ඉතින් අපි වගේම අපේ දරුවෝන්ගේ සියලු කටයුතු කෙරුවේ අම්මි තමයි. අදටත් දැනුත් තාම දැන් මං මෙච්චර වයස වෙලත් මමත් විවාහ වෙලා මමත් අම්ම කෙනෙක්. නමුත් තාම මගේ රෙදිත් අම්මි හොදනවා. ඉතින් තාම ඉතින් අපි ඔක්කොමලා අම්මිට තාම බයයි. අම්මි කියන්නේ බය කියන්නේ ගරුසරු තියෙන තියෙන මේගොල්ලන්ගේ ඒ කියන්නේ නරක පැත්තට බයිනවා. හොඳ පැත්ත තමයි එමෙලා මේ බැලපු නිසානේ, එහෙම තරවටු කරපු නිසානේ, එහෙම හරිමකට යොමු කරපු නිසානේ. ශක්තියක් ධෛර්යයක් ඒකත් කියන්න ඕනේ මම මේ අවස්ථාවේ. මගේ මහත්තයා නැහැ, මේගොල්ලන්ගේ තාත්තා නැහැ. ඒ තාත්තා නැති අඩුව මගෙන් මට මෙයාගේ දැනෙනවා. මෙයා තමයි ඒ කියන්නේ තාත්තා වගේ දැම්මව බලාගෙන ඉන්නේ. ගොඩක් අනිත් දෙන්නත් ඉන්නවා. ඒනකොට මෙයා මට ලොකු ශක්තියක් ධෛර්යයක්. නමුත් ඇය නිරන්තරයෙන්ම කියව දෙයක් තමයි ඇයට ඔබ හා සමාන වෙන්න බෑ. ඇයගේ දරුවන්ටත් ඔබ තමයි අම්මා. ඇය ඒ ආදරේ ප්‍රකාශ කළේ අසමසම ආදරයට සමාන කරන්න පුළුවන් ආදරයක් තවත් මේ මිහි පිට නැහැ. ඇය ඒ තරම් ඒ වටිනා කියන ආදරය ගැන තමයි මේ කවියෙන් මාවට සඳහන් කළේ. අම්මට දුව ගැන ආඩම්බරයිද අද දවස වෙනකොට? ඇත්තම ආඩම්බරයි. අම්මා ඒ හීන මවපු හීනෙට දුව දැන් ළඟා කරගෙන සිටිනවනේ. ඔව්. ඉතින් ඒ සතුට ගැන ඒ ආදරය ගැන කියන්න අවශ්‍ය නැහැ. මේ අම්මට මේ දුවට මං කැමතියි මනීෂා ඔබ කියලා අහවරයිද? හොඳයි. අපි එහෙමනම් අම්මා දිහා බලාගෙන ඒ ආදරය ගැන මෙතෙක් කල් සමහර විට කියන්න අවස්ථාවක් නොලැබුණු හිතේ හංගගෙන තිබෙන හිතේ පුරෝගෙන තිබෙන ආදරය ගැන අපි කියමු. අම්මේ මං ඔයාලට ගොඩාක් ආදරේ. මං වෙන ගොඩක් දුක් විඳා. අපි වෙන ගොඩක් කැපකිරීම කළා. තාත්තලත් දවසෙන් අද වෙනකම් අපේ පිටිපස්සෙන් හිටියා. අපි වෙනේ වාගේ සතුට සැපත හැමදේම කැප කළා. මං හිතනවා මට කවදාකවත් එන අය ගෙවල ඉවර කරන්න බැරි වෙයි කියලා. මං උත්සාහ කරනවා මගේ ජීවිත කාලෙම මට කරන්න පුළුවන් උත්තරමේ අම්මා බලාගත් ඔච්චර ආදරේ. අම්මා මේ දුව ගැන මොකද හිතන්නේද? සන්තෝෂයි. ආඩම්බරයි සන්තෝෂයි කියලා. තියා පවුලේ වැඩිමල හැටියට පවුලක් අරගෙන ගොඩක් මේ වෙනකොට අපි ගොඩක් ඉස්සරහට ගිහින් දින්නේ. තාත්තා නැහෙනේ. දූෂයට උතර වෙන තාත්තා නේ කියලා. අපි ලොකු ගමනක් දැන් ගිහින් තියෙනවා. ඉතින් මෙයා තමයි ඒකේ පුරෝගාමිය මූලිකයා. එයයි මමයි අපි දෙන්න. හැබැයි කියන දෙයක් තමයි ඔබ නැතුව ඇට ජීවිතයක් නැහැ. ඔබ තමයි ඇගේ ශක්තිය. ඔබට ශක්තියය වගේම. ඉතින් මේ හතර දෙනාගේම ඇස්වල කඳුළු දැක ගන්න පුළුවන්. මේ කඳුළු අර හැමදාමත් කියනා වගේ දුකට හෙළන කඳුළු බිඳුනක් නොවේ. ආඩම්බරෙන්, බොහොම නිහතමානී ආඩම්බරෙන් තමන්ගේ දුවට අම්ම ගැන සතුටු වෙන්න පුළුවන්, අම්මට තමන්ගේ දුව ගැන සතුටු වෙන්න පුළුවන් නම් ඊටත් වඩා මං හිතන්නේ අපේ මේ වැඩසටහනේ සාර්ථකත්වයක් තවත් කතා කරන්න අවශ්‍ය වන්නේ නැහැ. අපි හැමදාමත් ඔබට මතක් කර දෙන්න උත්සාහවන්ත වෙන්නේ මේ දේම තමයි. මේ දේ නරඹන ගමන් ඔබ තෙලි විශේෂයෙන්ම රූපాయని දිහා බලාගෙන මේ දේවල් නරඹනකොට ඔබ වගේම ඔබේ මවත් බලාගෙන සිටිනවා වෙන්න පුළුවන්. ඇයි හිතනවා ඇති අනේ මටත් මගේ දුවට හෝ පුතාට මාව මතක් වෙලා දුරකථන ඇමතුමක් හරි දෙනවා නම් කියලා. ඉතින් මේම අවස්ථාවක් කරගන්න ඔවුන්ට කතා කරන්න, ඔවුන්ව ළඟින් තබා ගන්න, ඔවුන්ට මෙතෙක් කල් ඔබ නොදක්වපු සමහර විට ඔබ ආදරේ හිතෙන් ආදරේ නමුත් නොපෙන්වපු ඒ ආදරේ අද සිට පෙන්වන්න, ඔවුන් ඒ රැකවරණේ ආදරේ ඒ දයාව ඔබෙන් බලාපොරොත්තු වෙනවා. එහෙමනම් තවත් අපි කතා කරමු මනීෂා. අපි ගීතයක් ගායනා කරලා සුරින් සිහියට ගන්න.
හෝරාවකට ආසන්න කාලයක් අපි අම්ම ගැන කතා කළා, අම්මගේ ආදරේ ගැන මතක් කරගත්තා, වචන වලින්, හැඟීම් වලින්, ගීත වලින්, කඳුළු වලින් බොහෝමයක් මේ සෙනෙහස ගැන බෙදා හදාගත්තා. එහෙමනම් අකමැත්තෙන් වුණත් අපේ වැඩසටහනේ අවසානයටයි අපි පැමිණ තිබෙන්නේ. මනීෂා, ඔබට මොකද හිතෙන්නේ අම්මත් එක්ක ගත කරපු මේ හෝරාව ගැන? ඇත්තටම සතුටුයි. මම මතක විදිහට ජීවිතේ පළවෙනි වතාව රූපවාහිනී වැඩසටහනට අම්මත් එක්ක සම්බන්ධ වෙච්ච. ඉතින් සතුටුයි මං ආපු මාවතේ එක දවසක එක තැනකදී හරි මට අම්මවත් මෙතනට එක්කගෙන ඉන්න ලැබීම ගැන ආඩම්බර වෙනවා, ස්තුතිවන්ත වෙනවා දෙරණ නාලිකාවට. ඔව්, මං කියනත් ඒ ප්‍රශ්නේ මහන්නම්. අපි තිරේ ඉදිරිපස්ස බොහෝ රැඟුම් රඟනවා. තිරේ පිටපස්ස අපිට ශක්තිය ලබා දෙන මේ අම්මා අද තිරේ ඉස්සරහට ඇවිල්ලා ඔබත් එක්ක හෝරාවකට ආසන්න කාලයක් ඔන්න ගත කළා. මේ හෝරාව ගැන මොකද හිතෙන්නේ? සතුට වෙනවා මේ අවස්ථාවට. මටත් මගේ අම්මිත් පළවෙනි වතාවට තමයි ඒ රූපවාහිනී තිරයක දර්ශනය වෙන්නේ. ස්තුතිවන්ත වෙනවා දෙරණට මෙවන් වැඩසටහනක් විකාශය කිරීම සම්බන්ධයෙන්. මොකද මං අවසාන වශයෙන් උත් කියන්න කැමති, මට පුළුවන් උපරිමයෙන් අම්මිට, තාත්ති ජීවතුන් අතර හිටිය තාත්තිට මම සියලු දෙනාට මේ යුතුකම් ඉෂ්ට කරනවා. ඔව්, ඉතින් ඒ මව සෙනෙහස ගැන ඔන්න බොහෝමයක් දේවල් අපි කතා කළා. වැඩසටහනේ අවසානයේදී තවත් 3 දෙනෙක් අපි මතක් කරන්න ඕන. අපි වැඩසටහන හැමදාමත්ම සුන්දර කරන සංගීතයෙන් අපිට සහයෝගය ලබා දෙනවා ගිටාර් වාදිනයෙන් ලක්ෂාන්ත කුරේ, ඒ වගේම චමින්ද ඩයස් කීබෝඩ් වාදිනයෙන්, ඒ වගේම කාපන් වාදිනයෙන් සදීෂ ප්‍රනාන්දු 3 දෙනාටම ගොඩක් ස්තුතියි. හැමදාමත්ම අපේ වැඩසටහන ලස්සන කරාට, සුන්දර කරාට. ඉතින් ඒ වගේම අතර දෙනාම හිස් අතින් යවන්නේ නැහැ. නුවන්ගේ ඔබටත් අම්මටත් දෙනාටම තිබෙනවා තෑගි, වගේම ඔබ දෙපළටත් තිබෙනවා තෑගි. හැමදාමත් මගේ අපි බොහොමයක් තොරතුරු වෙන කතා කරා. තවත් දවසකට තුලා මේ වගේම කතා කරමු. 4 දෙනාටම ගොඩක් ස්තුතියි නැවතත්. එහෙමනම් ඔබේ නිවහලෙන් සමුගෙන යන්නේ සුදානම් ලැබෙන සතියෙත් මේ වගේම තවත් බොහොම දක්ෂ දෙදෙනෙක් ඔවුන්ගේ මවුරුන්ෙක් අපි එකතු කරගන්නවා. හැම කෙනෙක්ටම සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් නුවන්ගේ ඔබෙන් ගීතයක් අපි බලාපොරොත්තු වෙනවා.